ළමයෝ මල්ලි ආයිමත් එනවා වගේ ඔව් ඔව් මල්ලි තමයි ඔය ආයිත් එන්නේ සල්ලි ඉල්ලන්න ඊයේ සල්ලි ඉල්ලලා ඉල්ලලා මෙතන pore අද රුපියල් 50ක් ඉල්ලනවා බලංග තියනවා නම් කීයක් හරි දීපන්. අද නම් බේරුමක් වෙන්නේ නෑ. තාත්තට එහෙම අඟවන්න එපා. මම උඹට දෙන්නම්කෝ පස්සේ. අම්මේ මට පරක්කු වෙනවා. එහෙනම් ඉතින් අර මං අර අරන් තියන්න දීපු සල්ලි වලින් කීයක් හරි දෙන්න. මේ ගමනවත් මට සාරියක් ගන්න ලැබෙන්නේ නෑ වගේ නා. අම්මේ මං එහෙනම් ගිහින් එන්න. ඔබ යන ගමන් කියාගෙන ඵලයන් තාත්තට ඇහිලා බෙහෙත් ටික බොන්නේ කියලා හොඳද? කඩේට මං එන්නම් කියාපන්. මම යනවා අම්මේ. අම්මේ මරත් යන්න ඕන. මේ කඩි කුලප්පුවට දෙන්න මං සල්ලි ගස් වලින් කඩනවා කියලා හිතුවද උඹ? මේ අහපම් පුතේ උඹෝ ඒ විදිහට සල්ලි නාස්ති කරන්න ගියාම මේ ජීවත් වෙන්නේ කොහොමද? අනිත් වැඩ කරන්නේ කොහොමද? උඹ උඹේ ඔය යාළුවත් එක්ක තියෙන ආසරය ටිකක් නතර කරපන්. අම්මලට උන් නැහැ නේ මගේ යාළුවා ගැන. යාළුවා ගැනයි මගේ ගමන් බිගම් ගැනයි. අම්මලා කියන්නේ මට ගෙදරට වෙලි වෙලා මේ ආපු පුච්චන්න කියලාද? එහෙම නැත්නම් මේ කඩේට ගිහලා තේ ගහන්න කියලාද? ඒක නෙමෙයි පුතේ. බලාපන් දැන් තාත්තා අසනීපෙන් ඉඳගෙන කීයක් හරි හම්බ කරන කොච්චර මහන්සි වෙනවද කියලා. උඹ මොනවද කරන්න උදව්ව? ඔව් ඉතින් තාත්තා ලෝභ ගමන සල්ලි පොදි ගහනවා. මං දන්නවා මොකටද පොදි ගන්න කියලා. අත්තර දෙන්න. මට කීයක් හරි දුන්නොත් තමයි අමාරු. එහෙම කතා කරන්න එපා ළමයෝ. අක්කා ගෑනු ළමයා. ඒකේ එළියට පහළියට බහැලා යනකොට ඇඳුමක් අඳුමක් තියෙන්න එපා. අනිත් එක උඹට වියදම් කරන කොච්චර වියදම් කළාද? දැන් ඔන්න රසවද මොකද හොයන්නේ කියලා හිතන් මහත්කෙටත් ගානක් දීලා තිනවා. ඔවා කවුද කරන්නේ? තාත්තා තනි මිනිස්සයා. ඇයි එතකොට අර අක්ක පන්ති ගිහින් හම්බ කරන සල්ලි? ඒක මහලක කඩියක් හම්බ වෙන්නේ නැහැ. අර ගෙදර ඉන්නවට යනවා මිසක්ක. ඒකේ කිගේ වියදමට වත්මදි. ඔව් ඉතින්. අම්මට පෙන්නේ අක්ක ගැන විතරයිනේ. මට ඉක්මනට යන්න ඕන. අද නම් විලියොන් අයියාගේ හිතේ හැටියට බන ටික අල්ලන්නේ නැත්. දම්මෝ හවේ රක්කත ධම්මචාරි අහලා තියෙනව නේද? ඔය ඒකනේ මෙච්චර වෙලාවේ තෝරලා දුන්නේ. ඕකත් ඉතින් කියන්න දෙයක් ද හැබැයිටම. බුදුබණ කවද්ද බොරු නෙමුදලාලි? මම මේ වයර්ලස් එක අහන ගමන් පත්තරේ ගලුවා. මෙන්න මේ කවි ටික නම් මං හිතන ඇත්තට මේ කාලෙටම ගැලපෙනවා කියලා. තමුසෙ ඉතින් කවිකාරයනේ. තමුසෙට ওই ටික පාඩම් කරගත්තාම ඔය මගුල් ගාලක අධිකාරිය හිටියන කවි හැටි කියන්න පුළුවන්. සරුබිම් නිසරුවි ගොවිබිම් වියලෙනවා ඔසුක් නැසිරෝ බිය දුක් පල වෙනවා නිසං හෙලා නුසුදුසුසන් මතු වෙනවා තම දන වඩන්නෝ ඉයලින් වැජඹෙනවා කම්සප්පලොල්ව මහනුන් සිල් හැරලනවා සැමිහට වෛරයෙන් බිරියන් පෙළඹෙනවා මුදලාලි හාමිනේ ඉන්නවද මම මේ දවස් දෙක තුනක් මාව හම්බ වෙන්න කියලා උපාදිසියක්ද නෑ නේ මේ ඔන්න ඔය පැත්තේ ඇති යන් කවුද කියලා දයාවතීනි මොකද මේ පැත්තේ මම්මේ දුව හම්බ වෙන්න කියලා ආවා අපේ කොළුවට ඉංග්‍රීසි පොත පොඩ්ඩක් කියව ගන්න පුළුවන්ද කියලා බලන්න දුව නම් මේ වෙලාවේ නෑ ගෙදර
බැරි වෙන එකක් නෑ. ළමයා මොන පන්තියේද? පස්වැණියේ හාමිනේ. ආ. මේ හාමිනේ. මේ ළමයා ආණ්ඩුවේ ඉස්කෝලේක නෙවෙයිලු නේද උගන්වන්නේ. මොකද්ද මේ ප්‍රයිවට්ද මොකද්දලු? මොනවා කරන්නද බං? ආණ්ඩුවේ රස්සාවල් වලට ඉල්ලුම් පත්‍ර දැම්මා දැම්මා කෝ හරියනවා. ඇරත් ඉතින් ඔය ළමයා ආසත් ඔය රස්සාවටමනේ. විභාග පාස් කරත් ඔච්චරයි. අර ළමයාට පුරුදු වෙන්නත් එක මං ඉතින් ඔය යවන්නේ. අනේ. ඒ ළමයා නම් හරිම සීදේවි ළමයා. පාරේ යනකොට එනකොට උනත් බොහෝම නිවිච්ච පාටයි. හාමිනේ. නරකද හොඳ තැනකින් කතා කරලා බැලුවනම් මේ කාලේ හැටියට නැහැ මම මේ කිව්වේ මේ එහෙනම් ආමිනේ දුවාම අහලා බලන්නකෝ මං හෙට කොළුවත් එක්ක මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න මං යන්න හොඳයි මුදලාලිට රෙජිස්ටර් ලියුම ආ මෙන්න ඔය පොඩක් සංගල ආමිනේ ආමිනේ පුතාර ලියුමක් කැවි මං හිතන්නේ අර මේ අපි කතා කරපු අර රස්සාව ගැනද දන්නේ ඒ වෙදේ තමයි ග්‍රාම සේවක සහතිකෙයි අපේට සල්ලි අරන් එන්න කියලා තියෙනවා මේ හදිසියෙ මෙච්චර සල්ලි වෑනි කොහොමද ඒක නම් ඉතින් කොහොම හරි කරන්න බැරිය ඒත් මට සැක මේ මිනිහා කොච්චර කාලයක් මේක ඉඳීද කියලා ඒක නෙමෙයි හාමිනේ මොනවද මේ ජයසිරි ගැන මේ අහල පහල මිනිස්සු කියන කතා මොනවද ඇයි හාමිනේට නැද්ද කිසිම ආරංචියක් मतकल्याणको හදිසියෝ අපිට නිඳ ගිහිල්ලා තිබුණු තින් හයියෙන් කතා කරන්න. එතකොට හැරි. ආ. මේක නෙමෙයි සෝමේ. මොකද අපේ කොළුව ඕකෙන් මග ඇරුණේ. අයියෝ කිව්වේ මේ රැට මේ හොඳ නැහැ කියලා නිදි මරන්න. එහෙනම් මොකද ලෙඩක් තියනවා කියලා කිව්වේ? මොනවා? ඕ. ඉතින් අපි තීරණය කරා මේ මිනිහට කියලා තේ ටික හදාගන්න. දන්නේද පොඩි කෑමකුත් එක මොකක් හරි. අපිල් කාර්යය නේද ඔය මේ පැත්තට එන්නේ රාලා හමිත් එක්ක. ඔව් ඔව්. එන විදියෙන් නම් ඒ තරම් සුබ වැඩකට නෙමෙයි වාගේ. අපි අර කොස් ගහ දුන්නේ නැති එකට මේ කොන්තරේට දන්නේ නැහැ. වාඩි වෙන්න රාලා හමිත්. මුදලාලි මං ආවේ ලොකු රාජකාරියකට. හැබැයි වහංගු කරන්නේ නැතුව මට ඇත්තම කියන්න ඕනේ. වහංගු කරන්න ඉතින් අපි වරදක් කරලා තියෙන එකක් ඈ. වරදක් කළා නෑ ඒක තව ටිකකින් එළි වෙවි මම මේ ග්‍රාම සේවක රාලහාමි එකගෙනම ආවේ විස්තරේ ඔක්කොම දැනගෙන කියන්නක මොකද්ද කරලා තියෙන්නේ අපි පෙරේදා හැන්දෑවේ මෙහාට ගෙනාපු මේ කෙහෙල් කරන කවුද මෙහෙ තරන් ආවේ මෙහා කොටේ දීමක ඔව් මේක අර අර කොළුව නේද ආ අර මේ තෙපානිස්ගේ කොළුව ඔය කොළුව නිතරම මෙහාට කෙහෙල් කැන් ගේනවා වෙනත් වෙලඳන් ගේනවා කීයක් දුන්නද මේකට රුපියල් 50ක් දුන්නා පස්සේ ඉතින් මේ පින් සෙන්ඩ් වෙන්න ගත්ත තව රුපියල් 10ක් දෙන්න කියලා මං ඒකත් දුන්නා मतका
මං එපා කියද්දි අප්පුව තමයි එළදෙනගේ කරේ තිබිච්ච පොළු කෑල්ල කපලා වැද්දට විසි කරේ. හරිද මං කිව්වා? එළදෙනේ කරේ තිබිලා තියෙන හරස් පොළු කෑල්ල. මං සොම්මයා ඉලක්කල තරහම තරහයි. මාව පොඩි මහත්තයා මහත්තයා ගෙදරින් එළෙව්වා. සුවඳ මට අඟ තරකුත් නෑ සුවඳ දැක්. නෑ නෑ පොඩි මහත්තයාගේ කේන්තිය නිවුණාට පස්සේ ඔබට ගියතුලට කතා කරයි. මේ එතකන් යන් අපේ ගෙදර. නෑ නෑ මං කොහෙවත් යන්නේ නෑ. මගේ පිට පුපුරු ගහනවා සුවඳ. अपायटी मटा पड़े।